බදාදා නුගස වනත් සමගෙන් ඔබ නැවතත් එකතු වෙලා ඉන්නේ. අපි නිතරම උත්සාහ කරන්නේ අලුත් දෙයක් වෙනස් දෙයක් ඔබට වටින දෙයක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න. එහෙම අලුත් දේවල් වෙනස් දේවල් ගැන කතා කරද්දී දිනේෂ් මේ දැන් අපි විශේෂම මේ කාන්තාවන් ගැන කතා කරන වැඩිපුර කතා කරනවානේ නුගසවනේ නේද? එන මං ගිහලෙන්නද? නෑ. නෑ මෙහෙම ඇත්තටම මං හිතනවා මේ පිරිමි පාර්ශවයත් කාන්තාවන් ගැන කතා කරද්දී ඒක හරි වටිනවා. ඒකට මාර පුදුමාකාර වගකීමක් තියෙනවා වටිනාකමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔව් ඒක නම් ලොකු වගකීමක්. ඔව් ඒ නිසා ඔයා ගියොත් හරි අඩුවක් වෙනවා අපිට. මම කියන්න ගියේ දැන් ඔය කාන්තාවන් ගැන කතා කරද්දී ලෝකේ අපි දන්නේ නැති වුණාට අපි ටිකක් හොයලා බැලුවොත් එහෙම කාන්තා නියෝජනෙන් ගොඩාක් දේවල් ලෝකේ අලුතෙන් කරපු නිර්මාණ අලුතෙන් කරපු දේවල් අපිට ඕනතරම් අහන්න දකින්න ලැබෙනවා. හැබැයි ඔය අන්තර්ජාලයට ගිහිල්ලා තමයි අපි ඔය ටිකක් හොයා ගන්න ඕන. සමහරක් වෙලාවට අපේ රටේ තරම්ම ප්‍රචලිත නැති වුණත් අපේ රටේ අපිට මේ දේවල් දකින්න අහන්න ලැබෙන්නේ නැති වුණත් වෙනත් රටවල් වල මේ දේවල් හරි ප්‍රසිද්ධයි. මොනවද මොනව ගැනද ඔය කියන වයන් වරු දැන් එහෙම මෙන් රෝමින් ඉන්නේ නෑ ඉතින් සාමාන්‍යයෙන් කාන්තාවන් වුණාම මේ ඒ අය කරන්නේ තේ වගේ දේවල් නේ මොන වගේ දේවල් හරියට නිකන් විද්‍යාවන් වගේ දේවල් මායාවන් වගේ දේවල් මැජික් වගේ දේවල් ලෝකේ හොඳම විද්‍යාව ගැල විද්‍යාව කියලා කියනවනේ වින් ගාඩියන් ලවියෝසා මැජික් වචනේ දැන් ඊළඟ පාර ඔයාව ගන්නවා හැරි පොටර් චිත්‍රපටයට හරි මේ අපි මේ මේ කියන්න හදන්නේ ලංකාවේ මැජික් කර්මාන්තය පිළිබඳව ඒක කර්මාන්තයක් හැටියට ලංකාවේ ස්ථාපිතද කියන එක වෙනම ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙයි. හැබැයි කොහොම වුණත් ලංකාවේ මැජිෂියන්ල හැටියට අපි දැක්කෙම ගොඩක් කලාවට පිරිමි පාර්ශවය. හැබැයි ඒකත් මැජික් එකක්. කාන්තාවක් අද දවසේදී අපේ මැදිරියේ ඉන්නවා. රොෂිනි ජයසේකර. අයිබෝන්. අයිබෝන්. සම්මානලාභී මැජික් ශිල්පිනිය අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපිට මැජික් පෙන්. හැබැයි කියලා දෙන්නේ නම් නැහැලු දිනේෂ්. කියලා දුන්නොත් කොහොමද අපෝ මැජික් එකක් කරන්නේ නේ? මේ රොෂිනි මට කියන්න අතර මැජික් කියලා කියන්නේ මොනවද දැන් සමහර කෙනා ඇස් බැඳුම් කියනවා මායාව කියනවා එක එක දේවල් කියලා කියනවා දැන් ඔයා මේක වෘත්තියක් හැටියට කරන කෙනෙක් නිසා මැජික් කියලා කියන්නේ මොකද්ද ඔව් ඔයා හරි මැජික් කියන්නේ ඇස් බැඳුමක් ඒක මායාවක් තමයි නමුත් මේක කලාවක් මේ කලාව හරියට ඉගෙනගෙන ඒක හරියට ප්‍රගුණ කරලා කරන එක තමයි වටින්නේ එහෙනම් ඉතින් කාන්තාවන්ට තමයි මේක හරියන්නේ. ඒක තමයි මම කිව්වේ ආරම්භයේදී. විශේෂයෙන්ම මම මේ ගැන කියන තවත් හේතුවක් උනේ කැතරින් මිල්ස් කියලා මේ UK වල එංගලන්තේ ඉඳලා තියෙනවා මැජික් ශිල්පිනියක්. ඇය තමයි ලෝකේ පළවෙනි වතාවට මේ රූපවාහිනී නාලිකාවකින් මේ වගේ මැජික් ෂෝ එකක් මැජික් කරන රූපවාහිනී වැඩසටහනක් කරපු පළවෙනි කාන්තාව බවට පත් වෙන්නේ. ඉතින් ඒ වගේ විශේෂ චරිත ලෝකේ බිහි වෙද්දී අපේ රටේ බිහි වෙච්ච විශේෂ චරිතයකට තමයි අපි අද ආරාධනා කරේ. කොහොමද ඔයා මැජික් පටන් ගත්තේ? මගේ පියා එයා තමයි මුලවරම්බේ එයා තමයි මැජික් ඉගෙනගෙන මුලින්ම කරන්නේ. එයාගේ ආභාෂයෙන් තමයි මම මේ ක්ෂේත්‍රයට යොමු වෙන්නේ. ගහේ කටුල් කරන්න ඕනේ කියලා කතාවක් කියලා දිනවනේ. උත්තර කීපකේ තාත්තා ගැන පොඩ්ඩක් කියමු. තාත්තා නම මොකද? මගේ පියා රොහන් ජයසේකර දැන් වත්මන් මැජික් කවේ සභාපති. ඔහුගලට මැජික් සර්කල් එකක් තියෙනවද? තියෙනවා. ලංකාවේ මැජික් ශිල්පීන්ගේ එකමුතුවක් සංගමයක් සොසයිටි එකක් තියෙනවා මැජික් කවයක් තියෙනවා අපිට තමයි ආසියාවේ පරණ මැජික් කවය තියෙන්නේ කොච්චර කලද අක ආරම්භ කරලා තියෙන 1922 දැන් අවුරුදු 100කටත් පරණ සංගමයක් වර්තා කරපු මේ සංගමයක් ඔව් අපි ගිය 2022 සෙන්චරි එක ලොකුවටම සෙලිබ්‍රේට් කරා වෙනත් රටවලින් වලිනුත් මැජික් ශිල්පීන් භූමියක් සහභාගී වුණා ඒ සඳහා ඉරියගාරි ලස්සන්ට අපි සෙලිබ්‍රේට් කරා. ඔබලංගේ ඔය කවියේ ප්‍රධාන අරමුණක් නෙමෙයිද රොෂිනි? ඒ කියන්නේ ප්‍රධාන වගකීමක් නෙමෙයිද ලංකාවේ වෘත්තියක් හැටියට, කර්මාන්තයක් හැටියට. මේ මැජික් ශිල්පීන් කියන ශේත්‍රය මේ කැටගරි එක පොඩ්ඩක් ඉහළ තැනකට අරගෙන එන එක. මොකද ලංකාවේ එහෙම තැනක නෙවෙයි මැජික් ශිල්පීන්ගේ හෙට දවස තියෙන්නේ. ගොඩාක් ඒ කියන්නේ අපි බොහෝමයක් උත්සාහයෙන් උනන්දුවෙන් කැප වෙලා ඒකට වැඩ කරනවා මම මගේ පියාතුලින් මේක දකිනවා ඉතින් වැඩේ වෙලා තියෙන්නේ අපිට යම් යම් ඒ කියන්නේ අපහසුකම් තියෙනවා විශේෂයෙන් මේ රජය ගත්තාම ඉතින් අපිට රජයෙන් කිසිම ලොකු සහයෝගයක් ඒ සඳහා ලැබෙන්නේ නැහැ ඉතින් ඒක ලොකු අඩුපාඩුවක්
නමුත් අපි පෞද්ගලික වශයෙන් මැජික් සංගමයේ ගොඩාක් වැඩ කටයුතු කරනවා මේක ඉදිරියට පවත්වගෙන යන්න. දේශපාලනයේ මැජික් වෙන්නේ. ඒකින්ද ඒගොල්ලන් කියන දෝම්බින එකක් නැතිනේ. අපි මේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ ඊට වඩා මැජික් ශිල්පිනියක් ගෙනල්ලා කතා කරන එකද වැඩේ? මැජික් බලන එකද? මැජික් බලන එකද? මැජික් පෙන්වන එකද? අපි පොඩි එකකින් දෙකකින් පටන් අරගෙන ඒ අතරතුරේදී කතා බහ කරමු. ඉඳගෙනම කරන්න පුළුවන් ජොබ් එකක් නෙමෙයි මේකනේ. ඔව්. ඔබ අවශ්‍ය කරන කලමනාටික ලෑස්ති වන් තියෙන මේ ඔබේ මැජික් ටෙස්ටි වංගාව. ඇස්වාකට වන්න තර මොනවද නියම වස්තු සදුනක් දන්නෙත් නෑ මගේ අතට ඇවිල්ලා ඕක. ඔව් අපි මැජික් කන් කීපයක් බලමු කතා කරමු. හරි. රයිට්. රෝෂිනි මට වෙන මොනවත් තෝන්නේ නැහැ. පුළුවන් නම් මට සාමාන්‍ය මැජික් කියලා දෙන්න නැහැ තමයි. මට පුළුවන් නම් අර කොළ වලින් සල්ලි මාන මැජික් විතරක් කියලා දෙන්න රෝෂිනි. මං හිතුවා ඔකට තමයි ළඟට එන්නේ කියලා. මට තරම් කොළ ගෙනත් දෙන්න. එක දාන්න. ඉන්න ගානක් දෙන්න. ට්‍රික් එක කියන්නේ. මේ මැජික් එක කරගන්න පුළුවන් නම් නේ. ඒක තමයි. ඒක තමයි වටිනම එක. ඔව්. හැබැයි මේ රෝෂිනි කියලාමයි වාඩි වුණේ. මැජික් නම් කියලා දෙන්නේ නැහැ. කියලා දෙන්නේ නැහැ කියලා. ඒක මැජික්. කියලා දෙනවා. ඒකට තමයි මම කිව්වේ අපේ මැජික් කවිය තියෙනවා. ඕගලන්ට ඕනම කෙනෙක්ට ඇවිල්ලා ඒකේ සමාජිකත්වයේ අරගෙන මේ ඕනම මැජික් එකක් ඉගෙන ගන්න පුළුවන්. ඒ ඉස්සරහට මම සාමාන්‍ය පොඩි කාලේ තිබිච්ච අදහසක් තමයි මැජික් ශිල්පීන් කැමති නැහැ අපි ළඟට එනවට. ඒ පිටිපස්සෙන් ඉන්නවට එයා කැමති නැහැ වගේ අදහසක්. ඉස්සර එහෙම එකක් මතයක් තිබ්බා. දැන්ට වුණත් ගොඩක් වෙලාවට මමත් ෂෝ එකක් කරන්න ගියාම ගොඩක් අය කියනවා මේ පිටිපස්සෙන් හිටියොත් හොරේ අල්ලන්න පුළුවන්, සයිඩ් එකෙන් හිටියොත් බලාගන්න පුළුවන් එහෙම කියලා කියනවා. දැන් ඉතින් ගොඩක් තාක්ෂණයේ දියුණුවනේ. අපි මේ අපේ මැදිරියට ඇමතුම් වෙනවලු මේ අර මැජික් එක කොහොමද කරන්නේ කියලා. සල්ලි විතරක් නෙමෙයි ඩොලර්ස්ම වන්නත් පුළුවන්.
අනිවාර්යෙන් අපි මැජික් කාවේ අවුරුදු අපි වයස් සීමාව දාලා තිනවා 7න් උඩ ඉහළ කියලා. මොකද අර ඊට පහළයා වයස් මට්ටමේට පොඩ්ඩක් මේක තේරුම් ගන්න පොඩි අපහසුයි. නමුත් මම හිතනවා ඒකත් එහෙම නැහැ කියලා. මොකද මගේ පුතා අවුරුදු 4යි. එයාත් යම් යම් මැජික් අංග කරනවා දැන්. ඒක සහජයෙන් මේන එකක් වෙනවා. නමුත් ආසාව තියෙනවා නම්, උනන්දුව තියෙනවා නම්, කැපවීම තියෙනවා නම් මේක බොහොම ලේසි දෙයක්. මම මැජික් ශිල්පියෙක් කියලා කියන හොඳ රංගන ශිල්පියෙක් මම විශ්වාස කරන විදිහට. දැන් අපි එකම මැජික් එක දැකලා තිබෙනවා. හැබැයි අපිට ඊළඟ දවසෙත් වාව් එකක් එනවා. ඒ එන්නේ හේතුව තමයි එයාගේ ඉදිරිපත් කරන විදිහ. එයාගේ පර්ෆෝමින් ආර්ට් එකේ තියෙන විශේෂත්වය. මොකද නිකම්ම නිකන් ඇවිල්ලා මැජික් එක කරලා ගියාට වැඩක් නැහැ. ඊට කලින් හරි අපූර්ව ඒ ප්‍රේක්ෂාගාරය අල්ල ගන්න පුළුවන් වෙන්න ඕනේ. පොඩක් හිනාවෙන් පුරවන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. ඒකට වෙනම ඇඳුම් සැරසිලි, තමන්ගේ මේකප් එක, තමන් ඒක පර්ෆෝම් කරන විදිහ අර ඒ කියන්නේ අර අභිනේදී අපි කියන සතර අභිනේම පහේ භාවිතා වෙන වැඩක්. එහෙම බැලුවම හොඳ රංගන ශිල්පීන්. අනිවාර්යයෙන්ම මැජික් ශිල්පියෙක් කියන්නේ ඒ රංගන ශිල්පියෙක් සතුක සියලුම ගුණාංග තියෙන්න ඕනේ. ඒක අනිවාර්ය අංගයක්. මම ඒක තමයි කියන්නේ මේ එක හරියට ප්‍රගුණ කරන්න තමයි මම කියන්නේ මැජික් සංගමයට එන්න කියලා. මොකද අපි ඔය දෙන්නම කිව්වා වගේ දැන් ගත්තොත් ලොකු ගොඩුව ලොකු අවකාශයක් තියෙනවා අපිට මේ සමාජ මාධ්‍ය දාලා හරහා ගිහිල්ලා හැමදේම ඉගෙන ගන්න ඕනම දෙයක් මැජිකුත් තියෙනවා. ඒ රහසයි ඔක්කොම එක ඔයාට මගෙන් නෙමෙයි ගිහිල්ලා YouTube එක හරහා ඕනම දෙයක් බලා ගන්න ඉගෙන ගන්න පුළුවන්. නමුත් ඒ බැලු පමණින්ම කරන්න පුළුවන්ද කියන එක තමයි මෙතන මතුවෙන ප්‍රශ්නේ. හැබැයි ඒක ප්‍රශ්නයක් නෙමෙයිද? ඒ කියන්නේ මැජික් වල තියෙන මේ කුතුහලයේ තියෙන තාක් කල් නෝක මැජික් වෙන්නේ ඕනම දෙයක් මැජික් වෙන්නේ කුතුහලයේ තිබ්බොත් විතරයි. දැන් ඒ කුතුහලේ නෑ. මම සෑහෙන YouTube එකෙන් බලලා තිනවා කොහොමද මේ අර සමහරව අර මේක විහිළුවට අරගෙන එක්කෙනෙක් කරනවා බොහොම සීරියස් ඉදිරි වීඩියෝස් එකක් නෑ නෑ මේක වෙන්නේ නෑ කරන්න කියලා. හරි සරලව දැන් සමහර දේවල් කරන්න හැටි මම දන්නවා. ස්පොන්ජ් බෝල් එහෙම කොහොමද අතින් නැති වෙන්නේ? සමහර දේවල් පිළිබඳව අපිට අවධානයක් ඒ කියන්නේ අපිට යම් දැනුමක් තියෙනවා. මේක පාඩුවක් නෙවෙයිද මේ ෆීල්ඩ් එකට? නෑ ඒක ගොඩක් වශයෙන් ගත්තොත් පොඩි පොඩි දේවල් ටිකක් තමයි ඒ හරහා මේ එක්ස්පෝස් වෙලා තියෙන්නේ. නමුත් ඊට වැඩි ලොකු ගැඹුරු දෙයක් මේ මැජික් තුල තියෙනවා. සහ අනිත් එක ඉතින් අපි කොච්චර රහස දැනගත්තත් මං කිව්වේ ඒක ඉදිරිපත් කිරීමයි ඒ ප්‍රසන්ටේෂන් එකයි අපි දෙන ඒකට දෙන වටිනාකම වැලියු එකයි ඒ ඔක්කොම එක තමයි අවුට්පුට් එක එළියට එනකොට ඒ බලන කෙනාට ඒකේ අර ඔයා කිව්වා වගේ වාව් එක අපිට දෙන්න පුළුවන් නම් එකම මැජික් අංගේ වුණත් කීප මේ මැජික් ශිල්පීන් කීප දෙනෙක් කරොත් ඒක වෙනස් විදිහකට කරනවා නම් ඒ ලැබෙන ප්‍රතිචාරත් වෙනස්. රෝෂිනි දැන් අර කවුරු හරි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ විදිහට මැජික් ශිල්පිනියක් හෝ ශිල්පියෙක් වෙලා මේක මේ වෘත්තිමය වශයෙන් මට මේකේ දියුණුවක් තියෙයිද කියලා කෙනෙක්ට කුතුහලයක් තියෙන්න පුළුවන් මේක මේ මට අනාගතයක් තියෙයිද කියලා. එහෙම අයට කොයි වගේ උපදේශයක්ද ඔයා දෙන්න කැමති? තියෙනවලු හොඳ අනාගතයක් තියෙනව. ගොඩක් අය අන්නේ ඒක හිතන්නේ නැහැ. හිතනවා මේක ගොඩාක් වෙලාවට කරන්නේ විනෝදාංශයක් එහෙම නැත්නම් මොන හරි ලෙෂර් ටයිම් ඇක්ටිවිටි එකක් විදියට. නම් වෘත්තිමය වශයෙන් කරනවා ගොඩක් අඩුයි. නමුත් මේකට හොඳ වැලියු එකක් තියෙනවා. මොකද මම හොඳ උදාහරණයක්. මම අවුරුදු 21ක් දැන් මේ ක්ෂේත්‍රයේ. තාම මගේ වෘත්තිය මම වෙනස් කරන්නෙත් නැහැ. වෙනස් කරන්න කැමතිත් නැහැ. මම හොඳ ස්ථාවරත්වයක අද වෙනකොට ඉන්නවා. මේ මානව පරිණාමයෙන් දැන් අපිට තියෙන මැජික් එක තමයි කාන්තාව සල්ලි ඉතුරු කරනවා, කාන්තාව සල්ලි මවනවා ගියක් ඇතුලේ. පිරිමි අපි තියෙන සල්ලි ටිකක් නැති කළා. ඒ පරිණාමයේ විදිහටම පොඩි මම දන්න විදිහ පොඩි මගේ සත දෙක ඉදිරිපත් කරන පොඩි අවස්ථාවක් දෙන්න පුළුවන්. පොඩි 2:50 පොඩි බොහොම ප්‍රාථමික මට්ටමේ පොඩි මැජික් එකක්. මම මේ ඔය වැඩසටහන එක දැකලා ඉගෙන ගත්තා. ඔයාට මේ ඉතින් මේ කියලා වැඩක් නැහැ. හැබැයි මම නම් පුදුම වුණා ඇත්තටම. මේක 2:50 කරන එක 10 මැජික් එකක් මේ පෙන්නන්නේ. මේක අපිට සල්ලි නැති කරනවා කියලා කියන්නේ හරි ලේසි වැඩක්. විශේෂයෙන්ම මේක. ඒ කියන්නේ අපි සල්ලි මවනවා පිරිමි පාර්ශවයේ සල්ලි නැති කරලා. මට පුළුවන් මේක ඇඟලට දාලා නැති කරලා දාන්න මේ. ආ බලමු. බැලමිට ටිකක් හයියි මේ දවස්වල. එහෙමද? වෙන්නේ හරියට මේ. පොඩි අමාරු ටිකක් අතපය හැදිලා වැඩි ඇතුළට යනවා. සල්ලි කිල්ල වැඩි යතේ හරි. නැති කරානේ අපිට තියව පොඩි වැඩ අනු මගේ මැජික් එක වැඩනවා මම දැන් ගන්න තමයි මැජික් කියන්නේ අන්න හොඳම වැඩේ ප්‍රැක්ටිකලිම ඔන්න දැන් කතාවේ තැනකට ආවා
අන්න එතන තමයි අපේ ගොඩක් තරුණ පිරිස වරද්දගන්නේ මැජික් කියන එකේ රහස දැනගත්ත ගමන් හරි මටත් පුළුවන් ඕක කරන්න කියලා ගිහිල්ලා කරනවා වගේ ඔය නෑනේ ප්‍රේක්ෂකාගාරයක් ඉස්සරහා හරි තව යාළුවෝ කීප දෙනෙක් ඉස්සරහා හරි ඕක ගිහිල්ලා කරනවා කරනකොට දැන් ඔයාට වුණා වගේ ඇබැද්දියක් වුණොත් මොකද වෙන්නේ ඒක තමයි කියන්නේ නිසියාකාරව මේ ඕනම ශිල්පයක් මැජික් විතරක් නෙමෙයි අපි ඕනම දෙයක් ඉගෙන ගන්නකොට ඒ අදාළ තැනින් නිසියාකාරව නිසි ගුරුහරුකම් ඇතුව ඉගෙන ගත්තොත් වරදින්නේ නැහැ බානමගේ මගේ මැජික් එකේ මේ කතාව කොච්චර ලස්සන තැනකට ගෙනාවද කියලා රයිට් මේ මට තියෙනවත් වෙන ප්‍රශ්න ටික තව ප්‍රශ්න ටිකක් අහන්න ඒක තමයි අපි දැකන අර විලියම් කොපර්ෆීල්ඩ් වගේ කට්ටිය ලෝකේ ඩේවිඩ් කොපර්ෆීල්ඩ් යනවා චීන මා ප්‍රාකාරය හරහා කෝච්චි පෙට්ටි මේ බලංගිඩි දතු විශාල පිරිසක් ඉස්සරහ ගෙනලා කෝච්චි පෙට්ටි අතුරුදහන් කරනවා. ඒ සියල්ල මැද්දේ කෙනෙකුට ඉතින් බල ලංකාව අපි තාමත් දකින්නේ පරිවය එළියට ගන්නවා, බිත්තරේ අතුරුදහන් කරනවා, ඔය කලා වගේ දේවල් කියලා. ඇයි අපිට එතනට යන්න බැරි රෝෂිනි? අර මම මුලින්ම කිව්වේ සම්පත්දායකත්වයේ හිඟකම. ඉතින් අපේ ගොඩාක් දක්ෂ මැජික් ශිල්පීන් ඉන්නවා. මේ මැජික් කවය තුළ ගොඩාක් ඉස්සරහට ගිහිලා ජාත්‍යන්තරයට ගිහිලා ජයගත් මැජික් ශිල්පීන් ඉන්නවා. නමුත් වැඩේ වෙලා තියෙන්නේ ඉතින් අපිට අර කිව්ව සම්පත්දායකත්වයේ මොකද අපි මේ පොඩි උපකරණයක් උනත් ගන්නේ මේ වෙනකොට ගොඩාක් කලාවට පිටරටින් ගෙන්නන්නේ දැනට වාසනාවට ලංකාවේ ශිල්පීන් කීප දෙනෙක් ඉන්නවා මේ මැජික් උපංග නිෂ්පාදනය කරන නමුත් අර ටෙක්නිකලි වශයෙන් ගොඩාක් ඉහළ මට්ටමේ දේවල් කරනකොට අපිට අනිවාර්යෙන් ජාත්‍යන්තරයට යන්න වෙනවා එතකොට ඒ හැම දෙයක්ම අපි අපේ පෞද්ගලික වියදමින් තමයි අපි ගෙන්නන්නේ ඌ මුදලක් වැයවෙනවා ගොඩක් කලාවට ඒක ඉතින් අපේ සංගමේ මං කියෝ වගේ ඉන්න ගොඩාක් දක්ෂ මැජික් ශිල්පීන් සමහරක් අයට ඒ ලොකු පිරිවැය දරන්න බැරි අයත් ඉන්නවා. හැබැයි අර කොච්චරකට තුතුවල හිතේ තියෙන උඩ යශෝ අහන්න මෙතින් අරක කොහොමද කරන්නේ? අර ප්‍රේක්ෂාගාරයක හැම තැනම ලේන්සු පියාඹන්න පටන් ගන්නවා. අපි හොය හොය පොඩි අපිට පොඩි නිකන් පොඩි අයිඩියා එකක්වත් දෙන්න පුළුවන් කමක් නැද්ද නිකන්? ඒක ඇත්තටම මැජික් ශිල්පියා විතරක් නෙමෙයි ඒක ලොකු දැන් අර මං කිව්වේ රංගපානවා කියලා ඔයගොල්ලෝ කිව්වේ. මේකත් ඒ වගේ තමයි. ඒ රංගපෑමට එක්කෙනෙක්ගේ නෙමෙයි එතන දැන් ඩේවිඩ් කොපර්ෆීල්ඩ් ගත්තාම යාට කොරියෝග්‍රාෆර් කෙනෙක් ඉන්නවා. එයාගේ ෂෝ එකට ස්ටේජ් මැනේජ්මන්ට් කරන්න කට්ටිය ඉන්නවා. ලොකු සම්පත්දායකත්වයක් තියෙනවා. ලොකු ගෲප් එකක් ඉන්නවා. ඉතින් ඒ ඔක්කොගෙම කැපවීමයි ඒ ඔක්කොම එක තමයි ඉච්චර ලස්සන ලොකු අවුට්පුට් එකක් එන්නේ එතන. ඉතින් අපිට ඒකේ ලොකු අඩුවක් තියෙනවා. නමුත් අපේ ලොකු ආසාවක් පෞද්ගලිකව මගේ තාත්තගේත් අපේ සංගමෙත් ඉන්නවා කීප දෙනෙක් මැජික් ශිල්පීන් අපිටත් ඒ වගේ තැනට යන්න පුළුවන්. අපි ඒ සඳහා මූලික පියවරක් ගත්ත අපේ අවුරුදු 100 සමරපු අවස්ථාවේ අපි ලංකාවට මානි ආවේනික වෙච්ච අපි ඇක්ට් එකක් හැදුවා අපේ සංස්කෘතිය පිළිබිඹු කරන ඉතින් අපේ ප්‍රවීණ මැජික් ශිල්පියෙක් සම්බුද්ධික රත්නායකයා තමයි ඒක අංගේ මගේ තාත්තගේ මග පෙන්වීමක් යටතේ ඉදිරිපත් කරේ. ඒ වගේ තව ලොකු අදහස් කිහිපයක් තියෙනවා. ඉතින් බලමු ඉස්සරහට අපි අර ඉස්සලා කිව්වාගේ ලොකු සමහර මැජික් පෙන්වන්න ඕන නම් දේශපාලන වගේ දේවල් තෝරගත්තා නම් ඒ කියන්නේ කෝච්චි පෙට්ටි නැටි කරනවා නම් නැව් පිටින් ගිලින්න පුළුවන් ඕන. අපි යමු තව මැජික් එකක්. මම පොඩි අංගයක් පොඩි කතා බහක් එක්ක කරන්න කැමතියි. ඔයගලා දෙන්නගේ සහභාගීත්වයත් එක්ක මේ අපි අමාරු වැටෙන වෙලාවනේ. මං එක් පැත්තට හැරෙන්නම්. සමා වෙන්න නම යශෝදරා. හරි යශෝදරා. මංගාව තියෙනවා විශාල ප්‍රමාණයේ කාඩ් කොළ හතරක් මෙතන. මේක මම කවර් එක බහලා නිවසේදීම ඒක ලෑස්ති කරගෙන ආවේ. මේක පොඩි මයින්ඩ් රීඩින් ඇක්ට් එකක්. රයිට්? මොනස කියවන්න යන්නේ? ඒක තමයි බයන්නේ කොහොමද? මෙතන තියෙනවා විශාල ප්‍රමාණයේ කාඩ් කොළ හතරක්. මේ කාඩ් කොළ හතරම රෙජින අපි කාන්තාවන් ගැන නේද කතා කරන්නේ විශේෂයෙන්ම මේ වැඩසටහනත් විශේෂයෙන්ම කාන්තාවන් වෙනුවෙන්නේ. ඉතින් රජින කොළ හතරක් මං ගෙනාවේ. රජින කොළ හතරේ දන්නවනේද වර්ග හතර කොළවල? ඔව්. හරි බොහොම හොඳයි. පාට කීයක් තියෙනවද කොළවල? පාට දෙකයි. දෙකයි. කළු සහ රතු. රතු. හරි. ඒ පාට දෙකෙන් මම පොඩක් කියනවා මේකන් මම එක කොළයක් මේ කොළ හතරෙන් එක කොළයක් ගෙදරදිම මැදිරියට එන්න කලින් ගෙදරදිම මේ පැත්තට ෆේස් අප් ඔයාගේ පැත්තට හරවලා ගෙනල්ලා තියෙනවා. ඒක ඔයා කියන්න යන කොලේ.
හරි දැන් ඔයා කිව්වා වගේ කළු සහ රතු තියෙනවා කළු සහ රතු වර්ණ දෙකෙන් ඔයා මොන වර්ණයද තෝරගන්නේ රතු රතු ප්‍රශ්න මම පොඩක් කරත් බාධා කරන්නද ඉතින් අපිට කලින් ඔක බලන්න එහෙම දෙන්නේ නැහැ නේ प्रधान मार्ग देखा यशोधरा कि ආදරේ පිරිච්ච කරුණාව පිරිච්ච ලස්සන හදවතක් තියෙන කාන්තාවක් කියලා. ඒ වුණාට හાર્ට් එක ඩයමන්ඩ් එක ඇත්තට දීලා බලන්න. ඒක දන්න නිසා තමයි මම මුලින් ඉඳලම දැනගත්තා ඔයා කියන්නේ මේ කොලේ තමයි කියලා. ඒක තමයි මම උඩ ෆේස් අප් කරලා මේ පැත්තට හරවලා ගෙනල්ලා තියෙනවා. මගේ හිත කියවලා තියෙනවා. මම දන්න ඔයගොල්ලෝ හිතන්නේ මොකද්ද කියලා. හරි. වෙන එකක් කිව්වනම් හා ඔයා මොන හරි අම්මේලා විතරේ කොරයක් දාලා කියයිනි කියලා. එහෙම කියන්න විදියක් නැහැ. මොකද මේ කොලේ විතරයි නිල් පාට පිටපසක් තියෙන්නේ. ඒක කොහෙත්ම වෙනස් කරන්න බෑ. ඔයා මොන කොලේ කිව්වත් මං ගේනලා තියෙන්නේ හරිම කොලේ. තමයි. වාහක සාමාන්‍ය කාන්තාවකට හිත කියවන්න පුළුවන් කියලා කියපු ගමන් ලෝකෙ වැඩිපුරම බය වෙන්නේ කවුද? පිරිමියා. ඔව්. හරි, තව එකක් බලමු. හරි. ඒ වගේම තව කාට්‍රික් එකකට යනවා මම. මම පොඩක් මෙතෙන්ට එනවා නැකිටලා. තව තියෙනවා මං ගාව විශාල ප්‍රමාණයේ කාඩ් කොල කීපයක්. right? අපි මැජික් කීපින් ගොඩක් වෙලාවට මේ ප්‍රමාණයෙන් විශාල කාඩ් කොල භාවිත කරනවා. හේතුව ඉතින් බොහොම පැහැදිලිව පේන. මේ කුඩා ප්‍රමාණයේ කාඩ් කොල එකක් ගොඩක් අංග කරනවා. නමුත් අපි ගොඩක් කලාර මේ විශාල ප්‍රමාණයේ කාඩ් කොල එකක් ගොඩක් පිළිම ඇඩිට් කරනවා. ඉතින් මම පෙන්නනවා මං ගාව 1 2 3 4 5 6 කාඩ් කොල 6ක් තියෙනවා. ඒ 6න් දෙකක් තියෙන්නේ පින්තූර කොල. හතරක් තියෙන්නේ හිස් කොල. right? දැන් මම පොඩි වැඩක් කරන්නයි යන්නේ. මම මෙතනට පොඩ්ඩක් ඉන්නම්. මොකද මට ඔය දෙ විලිපාර. හිතේ බය දැන් දිනේෂ් බය වෙලා. නෑ ඒක හිත කියලක් නෙවෙයි. මේක පොඩි ප්‍රින්ටින් වැඩක් යන්නේ. මං දෙනවා මේ පින්තූර කොළ දෙක යශෝදලාට අල්ලගන්න. right? අල්ලගන්න දීලා දැන් මං ගාව තියෙන හිස් කාඩ් කොළ හතර. right? අපි ඉතින් මොන හරි print කරගන්න ඕන වුණාම අවශ්‍යම දෙයක් නේ printer එක කියන එක නේද? දැන් ඉතින් ගොඩක් තාක්ෂණයේ දිනු. ඉතින් ඕන දෙයක් අක් ගාලා print කරගන්න පුළුවන් නේද? ඉතින් දැන් අපි magic shipping ගාව අපේ තියෙන පොඩක් කිරි ක්‍රමයක් printers හොය හොය යන්නේ නැහැ. අර ඔයා ඉස්සලා කිව්වා වගේ මන්තරයක් තියෙනවා. වා කිව්වේ Harry Potter ගේ මන්තරේනේ. මං ගාව තියෙනවා මගීම මන්තරයක්. right? ඒ මන්තරේ පොඩ්ඩක් කියන එක විතරයි තියෙන්නේ. සොයිසේ සිග් සිග්සැග් සිසැබිදි සු කිව්වාම අපිට ඉතුරු කාඩ් කොල තුන මේ විදිහට ලස්සනට print වෙලා එනවා. හරි. නෑ. I think මේ ඔගොල්ලෝ කියන් අයියෝ කාත් මොකද්ද මේ උක හරි ලේසිනේ. පොඩි ෆොටසක් තිබ්බේ ඔතන print කරලා ගන්න. හා. නමුත් මේක ගොඩක් රටා තියෙනවා. ගොඩක් වර්ණ තියෙනවා. ප්‍රශ්නයක් නෑ. අර කියපු මන්තරේ කියන එක විතරයි තියෙන්නේ. zig zag zag zig 1 2 3 4 කියප හැටි කාඩ් එක බ්ලූටූත් ඔන් කරලා තමයි print කරලා පිළිගන්නේ. ඉතින් printer එකක් නැතුවම printing වැඩේ කරගන්න පුළුවන් ඔය විදිහට. මට එකයි තියෙන්නේ. ඉතින් ඒක අහන්න අවසර දෙන්න. කොහොමද අයියෝ මෙහෙම කරන්නේ? මොම සුදි. ඔගේ තමයි අවසාන ප්‍රශ්නේ වෙන්නේ දිනේෂ්. කොහොමද මෙහෙම කරන්නේ? කොහොමද මේවා ඉගෙන ගන්නෙ? සමහර කලාට ඇත්තටම ගෙදර ඉඳන් අරබන ඔබට විශේෂම කාන්තාවන්ට උනත් මේ ප්‍රශ්නේ තියෙන්න පුළුවන්.
ඒක අපි දැන් රෝෂණි හැම වෙලේම කියප දෙයක් තමයි අපේ සංගමයට එක එකතු වෙන්න. කොහොමද මේ සංගමයට එක එකතු වෙන්නේ? ඔව් මං දුරකථන අංක දෙකක් කියන්නම්. මගේ දුරකථන අංකය සහ මගේ පියාගේ මං කියෝ වගේ ආ තමයි වත්මන් සභාපති. ඉතින් ওই දුරකථන අංක දෙකෙන් ඕන මේකට ඇමතුමක් දෙන්න විතරයි තියෙන්නේ. අපි කැමති අපි බොහොම ආසාවෙන් ආදරෙන් ආරාධනා කරනවා මැජික් ඉගෙන ගන්න ආසා ගොඩාක් පිරිසක් ඉන්නවා ඕනම ප්‍රදේශයකින් අපේ මැජික් කවේ ඉන්නව ගොඩාක් මාතර එතකොට කුරුණෑගල ඔය වගේ විවිධ ප්‍රදේශවල පොළොන්නරුව ඔය වගේ විවිධ ප්‍රදේශවල ගොඩාක් අය ඉන්නවා ඒක කාන්තාවන් එහෙම සහභාගී වෙනා ඉන්නවද නැත්නම් කාන්තා නියෝජනය අඩුයි කනගාටුයි කියන්නේ කාන්තා නියෝජනය බොහොම අල්පයි හැබැයි අන්න ඒකින තමයි අද දවසේදී අපි ඔබව මේ වැඩසටහනට ඒ කියන්නේ මැජික් පෙන්වන්නට වඩා ඒක ඇතුලේ දැන් ඔබ අවුරුදු 21ක් තිස්සේ මේ ශිස්ත්‍රීන ඔබ කිනු අතාරින්නේ නැහැ ඒ කියන්නේ අතාරින්න හිතෙන්නේ නැති තරම් සෑහෙන දෙයක් ඒ කියන්නේ ආර්ථිකවත් ඇයට මේක ශක්තියක් වෙන්න ඕනේ මොකද නැත්නම් මේ අර අතින් දිලා හරක් බලනවා වගේ වැඩ කරන්න පුළුවන් කමක් නැහැ නේ අද වර්තමානයේ වෙනකොට ඒ හින්දා අය බොහොම ශක්තිමත් විදිහට තමන්ගේ වෘත්තිය තෝරගෙන තිබෙනවා කාන්තාවකගේ ජීවිතේ ජයග්‍රහණය කරනවා නම් සාම්ප්‍රදායිකව අපි විශ්වාස කරමු මහුන්ගේ තුන් වලින් එහාට ගිය නේ යුම් පිහුම් වලින් එහාට ගිය වෙනත් ලෝකයක් තියෙනවා ඒ ලෝකේ වහකට දවසට කාන්තා ලෝකේ හරි ලස්සන එකක් බවට පරිවර්තනය වෙනවා ඒ ආදර්ශය දෙන්න ආවට බොහොම ස්තුතියි මැජික් එක නෙමෙයි ගොඩක් වැදගත් ඔබේ කතාව රොෂිනිගේ ජීවිත ජයග්‍රහණය කරන කාන්තාවකට දොරවල් සෑහෙන විවෘත වී ඇති බව අපි අනිත් එක දුරකථන අංකත් මතක් කරමු මගේ දුරකථන අංකය 0715 30 80 80 0715 30 80 80 මගේ පියාව මතනවා නම් 0739 15 88 64 ඉතින් බොහොම ස්තුතියි රොෂණී අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට ඇත්තටම මේ දිනේෂ් කියෝ වගේ කාන්තාවන්ට ඇත්තටම දැන් මේ වෙනකොට අපිට අන්තර්ජාලයෙන් ගොඩක් දේවල් හොයා ගන්න පුළුවන් අලුත් ව්‍යාපාර අලුත් ස්වයං රැකියා කුඩා පරිමාණයේ ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා ඒ වෙනුවෙන් දේවල් තෝරගන්න පුළුවන්කම හොයා ගන්න පුළුවන්කම තියෙනවා ඉතින් ඒ නිසා හිත හිතින් නැතුව අදම පටන් ගන්න හරි වැඩේ හැමාර කරනකොට අපිට මතක් කරන්න තියෙන එක්තරා සාහිත්‍ය දරේක වතාවකදී කියනවා මං හරි ආසයි ආපහු කුඩා කාලයට යන්න තියෙනවා මොකද ධනිස්සේ සීරුන් තුවාල ඉවසන්න පුළුවන් හදවත පෑරන් තුවාල ඉවසන්න අමාරුයි කියලා මොකද ඒ කියන්නේ අපි ජීවිතයේ වේදනාවන් කියලා දේවල් එන්න එන්න අපි මොහු කර යනවා තෙක්කම අපි එක්කහුව කරගත්තා මිසක් අපි ජීවිතේට එක්කහුව වෙලා නැහැ අද වැටුනොත් කකුල තුවාල නෙමෙයි අපිට රිදෙන්නේ අපිට ලැජ්ජාවත් එක්කම අවිශාල වෙන මොනවාදෝ හිතේ හිතේ ප්‍රශ්නයක් එනවා. එහෙනම් හිතේ තමයි ප්‍රධානතම කාරණා ටික තියෙන්නේ. හිත සූපත් කරගන්න පුළුවන් නම් ජීවිතය ලස්සන එකක් බවට පත් වේ. එහෙම ලස්සන ජීවිතයක් ඔබට ප්‍රාර්ථනා කරමින් තමයි යශෝත් මමත් අද ඔබෙන් සමුගෙන යන්නේ. හමු වෙමු නැවත වතාවක්. ගිහින් එන්න ඔබ හැමතෙම සුබ දවසක්.